අනේ අම්මපා, රටේ ජනතාව කර කියාගන්න දෙයක් නැතුව වැසේ වැට්ටෙලා. මෙයා මෙතන සිංහාසනය උඩ පැසේ වැට්ටෙලා. රටකට කැඳ වගතුව හම්බවෙයිද මං අහන්නේ. ඈ? එතම හරි ගං හතක් පාලුනයි සොට් එකට. මේ අවසර 5,000 මේ අපේ නරේන්ද්‍රයාණනි. මේ මිහිතලේ ශ්‍රේෂ්ඨ වූ අග්‍ර වූ මේ තිරිසන්නෝ සමාවෙන්න වසන වැරදිලා මේ ඔබතුමාගෙන් අවසර. අපේ හැඳිගේ වියංගම ගමේ පුරාහිත tell me briefly. අපේ හැඳිගේ වියංගම ගමේ ජනතාවට යන්න එන්න පාලමක් නෑ. අපාදුක් විඳිනවා නරේන්ද්‍රයාණනි. දැන් මොකද්ද බෝවට කරන්න කියන්නේ? පාලම හදන ව්‍යාපෘතිය මම සකස් කරගෙන ආවා. මේ ඔබතුමාගේ කන අස්සන ගහලා දැන් මේ බණ්ඩාකරෙන් කවන් මිලියන 5ක් ඇවිල්ලා. මොකද්ද? මේ ව්‍යාපෘතිය. ව්‍යාපෘතිය? ඔය හිතන්නේ දැන් නෑ. යාහා! පොඩ්ඩ හිතා. අර මේ මෙතනින් තියන්නකෝ. පොඩ්ඩ හිතහන්කෝ. ඔය මක් කරන්න හදනවද? රාජ තාන්සික කටයුතු කරනකොට පොඩ්ඩක් විමසලා ඉන්න. මාව සුවර් නැද්ද? පොඩ්ඩක් හිටු. හැඳිගෑවි යංගම කිව්වාම හරි. පොඩ්ඩක් හිටංකො. ඔ බොන් වැඩ කරන්න නෑ අද සිග්නල්. ඈ? ඔව්. ඩයිටම් බලන්න. අලෝ. මේ අමුසේ හැඳිගෑවිංගම ගාම සේවකද? මේ අපුවාමි මට කියනවා බලන්ඩ තමුසගේ වැයික්කේ තමුසගේ ගාම සේවා වසම හරහා ගලන ගංගාවේ නම කුමක්ද? ඔව් ගංගාවේ නම කුමක්ද? ඈ මොන කියන්නේ? හොඳයි. මොකද්ද? ඕන එක තියන්නද? තියන්න එපා උඹ කනේ තිය අයිතා. ඈ බල පුරෝහිත කපුටෝ. හැඳිගෑවිංගම ග්‍රාම සේවක කියනවා ඒ ගම හරහා ගඟක් තියා වතුර ගලන පොඩි ඇලපාරක් වත් නැහැලු. අම්මපකියා? ඔව්. මේ කේසක උනේ නරේන්ද්‍රයාණනි මේ මං අම්ම බල්ල මං හීනෙන් දැක්ක ඒ ගමට ගඟක් නැහැ කියලා. ඕ ඉතින් ඒකයි මම මේ ව්‍යාපෘතිය හදන් ආවේ. ඒ කාලහන්නේ 70ට ඉතින් පාලම කියන්න පින නැත්තම් මම මොනව කරද? අවලං 70 මපා. නැතුව බෝ මෙතන භාණ්ඩාගාරෙන් කහවණු 5000ක මිලියන ගාණක් කපන්න හදපු පොඩි උප්පරාට්ටිය නෙවෙයි නේ? නෑ මං කවදාවත් ඒ වගේ උපාදියර නෑ. බොල පුරෝහිත බෝ සම්බන්ධයෙන් දැන් එන්නම කොම්ප්ලේන් වැඩි. සම්පූර්ණ බරු. ඕ මුසාවාද. මිනිහ කාලා බීලා ඉඳලා ලස්සන්ට ඉන්නවට තියෙන ඉරිසියාව අපල 70 බරු. බෑ දැන් වැඩි ඕනේ. ඊයේ හැන්දෑවේ උඹ ගැන මට ආරංචියක් ආවා. බරු සම්පූර්ණ බරු. වහන්නේපා බරු. ඔව් බරු. ඒකනම් නෑ උඹ මාලිගාවට අනුබද්ධිත රාජතාන්ත්‍රික කටයුතු ටික නිසියාකාරව හරියට පිළිවෙලට කරනයි කියලා ආරංචිය ආවේ. උඹ කියනනම් ඒක බොරුයි කියලා ඉතින් මට කොරන් දෙයක් නෑ. නද්දකින් විතරක් ඇදලා නාහත්ත මේ දේපා. හැබැයි පුරෝහිත උඹ සම්බන්ධයෙන් මට පෙරේද පණිවිඩයක් ආවා. පෙරේද? රටේ ජනසාව දන්නව නරේන්ද්‍රයාණනි. මම මේ ජනසාව වෙනුවෙන් මොන තරම් කැප වෙනවද මොන තරම් දුක් වෙනවද කියලා. ඔය සම්පූර්ණ ඇත්ත. සාධක ඇත්ත. ඇත්ත? නැතුව. බෝ ඇවිල්ලා මේ වැඩ ඇරිලා මාලිගාවෙන් ගෙදර යනකොට හන්දිය මාරකට් එකට ගිහිල්ලා මස් කඩෙන් බයිපෝස්ට් එකෙන් පෝස්ට් එක පෙන්නලා මස් කෑල්ල කෑල්ල අරන් යනවලුනේ. ඒක ඇත්ත කියලා බෝ ඉඳන්නව නම් ඉතින් හරි ඈ. නරේන්ද්‍රයාණනි ඈ
ඒක 150යි. ඇත්ත. මට බල 750. මේ මගේ මේ පෝස්ට් එකට මම මස් කැලක් අරන් ගියාම මගේ සත්ත්ව මොකද්ද කොච්චර කළා මම මේ ප්‍රාන්ත පුරෝහිතයනව එහෙනම් තෝ මස් කැලක් අරන් ගියේ නෑ මං අරන් ගියේ පීකුදු කැලක් මට ලැජ්ජාවක් නැද්ද බල ඔයගේ පෝස්ට් එකක් කරද්දි ඔය වගේ අසික්කිත වැඩ කරන්න ඈ රටේ මහේකට ලැජ්ජාවක් නැත මොකද පුරෝහිත උගුඩු එහෙමයි මිනිස්සෙක් වෙලා ඉපදිලා සතෙක් වගේ වැඩ කරන්න එපා මේ සුරෙන්නරේ ඔහේ මං කියලා දෙය අහන්න ඕනේ මගේ පුතාට ඊළඟ රජකම දෙන්න ඕනේ සුරෙන්නරේ ඔන්න මම නොකියුව කියන්න එපා මගේ පුතාට රජකම දුන්න නැත්නම් බලාගමු කරන දේ ඒව කොහෙද ඇයි මොන කරේ ඇයි ඔය බෑ මම මේ රජකම ඔය දෙන්නගෙන් එක්කෙනෙකුටවත් දෙන්නේ නැහැ. දෙන්නගෙන් පැත්තට යන්න කිව්වේ. දාන්න කිව්වේ කොස්ත පැත්තකට. හරි, ඒක තියෙන්ද? පොඩ්ඩ හිතාලා මං කල්පනා කරලා බලන්න. කල්පනා කරනවා නේද? නැගිලා කල්පනා කරන්න වෙයි. මම මේ රජකම තප්පුලා දේවිගේ පුතාටයි උලුක්කලා දේවිගේ පුතාටයි සම සමව බෙදලා දෙනවා දෙන්නටම රජකම් කරන්න. වාම මගේ කමාන්ඩෝ සෙබළුන් කරනු පුරෝහිත
කේවල අමාරු වෙලා නේද? අම්මව විපතක් වෙන වෙලාවට එකෙක් නැහනේ. මොකද කරන්නේ? ඒයි! කොමෙතර සුරන්න වේන්දරයා. ඒ තමයි මත් මේ බැලුවේ. කෝ කියලා මේ 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 ලොක්කා බොරුව දාන්න ලැස්තෙන්න පා. ඔය නේද සුරන්නරේ? ඔව් මම තමයි සුරන්නරේ මේ ඇබල. මොකද චාරිත්‍රයක් වාරිත්‍රයක් දන්නේ නැද්ද VIP පොරකට කතා කරන්න? ඈ? දන්නේ නැද්ද තෝ චාරිත්‍රය වාරිත්‍රය? සිරිත්‍රි තොඳට දන්න හින්දා තමයි අර ගේට්ටුවේ ඉන්න මුර ඩබලගේ කන් අත දාලා පැත්ත දාලා මෙතෙන්ට ආවේ. හරිද? පොඩි කේස් එකක් තියෙන මොකු කියන්නේ. පොඩි කේස් එකක්? ඔව්. මං පොඩි කේස් එකකට බදර් වෙලා රාජපුරුෂය මාව හොයනවා. මට හෙල්ප් එකක් ඕන. මොකද? මට හෙල්ප් එකක්. මේ? ඔබතුමාගේ අනුග්‍රහයෙන් මාව 3-4 මාසයකට දාන්නකෝ ඇතුළට. 3-4 මාසයකට ඇතුළට යන්න? ඔව්. ඉතින් බල බට 3-4 මාසයකට ඇතුළට යන්න ඕන නම් මගේ රාජපුරුෂයින්ට බදර් වෙයි කොයිවරනේ. ඔව්. රාජපුරුෂය මතක් කරන්න එපා අම්මෝ. ඇඟ සිලිසිලි ගන්නවා. මොකද? ඌ ඒ කට්ටිය හරි වසයිනේ. ඈ? ඌ ඒ කට්ටිය හරි වසයිනේ. ඌ යාළට අහුනම අමර දඟුවන් දෙන්නේ. ඔයා කියන්නේ මේ ඇඟිලි මෙහෙම තියලා තක් ඔබතුමාගේ අනුග්‍රහයෙන් මාව දාන්නකෝ ඇතුළට. මගේ අනුග්‍රහයෙන් බෝව දාන්න? ඒ මොකටද මගේ අනුග්‍රහය? ඔබතුමාගේ අනුග්‍රහයෙන් ඇතුළට ගියාට පස්සේ ෂේප් එකේ මට පුළුවන් හොස්පිටල් ඇඩ්මිට් වෙලා සැපසේ ඉන්න. හොස්පිටල් ඇඩ්මිට් වෙන්න පුළුවන් බොල අපි වගේ රාජතාන්ත්‍රික කටයුතු කරලා ගියාම විතරයි. ඕලා වගේ කප්පිවල ගියාම නිකම්ම නිකන් දඟගේ ලගින්ට ඕන. අන්න ඒක දැනගන්න. ඉතින් මාවත් රන්ත කරලා දාන්නකෝ. රාජතන්ත්‍ර කරලා දාන්නකෝ. අම්මේ ඒකනේ මම ඔබතුමාට බදර් වෙන්න ආවේ ඉතින්. එක අතකට උඹලා වගේ IRG කාර්ය හොඳයි බං. උඹලා ඩිරෙක්ට් නෑවිල්ලා අතුලට යන්න කතා කරන්න. හොඳයි. හරි. උඩයි තහංකු. මෙන්න තියෙනවා දඟගේ යතුරු. මේක උඹම අරන් ගිහිල්ලා උඹම දොර ඇරලා උඹම ඇතුලට ගිහිල්ලා උඹම දොර වහලා උඹම මේ යතුර පූරුවස්සෙන් එළියට දාපන්. අතුල ඉන්න උන් එළියට පණින්න හැදුවත් ගහපන් කන පැලෙන්න මම කිව්වා කියලා. ඔබතුමා අපි වගේ අය බදර් කරගන්න එක හොඳයි. රාජපාලනේ හොඳට ගෙනියන්න පුළුවන්. ඔබතුමාට දෙතුන් වතාවක් රජ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. කොහොමත් ඉතින් ඉතර හිටපු රජ වෙච්ච ඔක්කොම උඹලා වගේ අය බදර් කරගෙන තමයි හිටියේ. නැත්තම් කීම ගන්න අමාරුයි. තමයි අර ඉතිහාස කතාවක තියෙන යාළුවෝ දෙන්නෙක් එක මග ගමන් යනකොට වලහෙක් ඉස්සරහට ආවලු. ඈ ගස් නගින්න පුළුවන් එකා ගහට නැගලා වේරුණාලු. අනිත් එකා බිම උදේ ගත්තලු. තෝ ඇවිල්ලා අර ගහට නැගුව එකා වගේ අදුර්මිස්තේ. ඔබතුමා දන්නවද අර මලා වගේ හිටපු එකාට කන්ට කළා කිව්වේ මොකද්ද කියලා වලහ? මොනවද ඉතින් කියන්නේ නැති බෝ වගේ අදුර්මිස්තෝ ආශ්‍රය කරන්න එපා කියලා. ඒකයි වෙන්නේ නැත්තේ. නෑ 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 වලහ මලා වගේ කාගේ කනට කළා කිව්වේ මොකක්ද දන්නවද? මොකද්ද? කනට කළා කිව්වේ ඈ? ඒ වේ. මල. ඒ වේ. ඈ? ඒව කිව්වේ. ඈ වේ. බලාගේ බොරුවට මැරෙලා ඉන්න හිපාටුව මං කන්නේ නෑ යකෝ. කනනම් කන්නේ. අර ගහ උඩ ඉන්න නිකන් දෙනවින් පොරවල් ඉන්නේ. ආන් ඒ වගේ හුන් තමයි කියලා බලා බලා කිව්වා. ඔබට සතුටුයි දැන්. කොහොද වැඩේ නැගලා යනවනේ? නාටකමාරයි හතේදිමාරයි පහුගියේවයි දැන් යන ඒවයි ඔක්කොම බලන්න. ඔය එහෙම ක්ලික් කරන්න යන්න එපා.
මෙන්න මෙතන ක්ලික් කරන්න. මෙතන තමයි ෆන් තැන.